Hai Bon, Sri Lanka wasi wasanawanta dayabara nanyuwapi piyawarni sahodara sahodgani aadarniya dūputuni. Mama Saman Susanta Gunasena rūgune matuwana diyasen kendawunkaru suragalaya yathika vyapare. Udawana 2023 singala hindu alut avurudda Sri Lanka wasi singala damila muslim burger siyerma janathawata සතුට සාමය සෞභාග්‍ය සපිරු වාසනාවන්ත ශ්‍රී සුභ නව වර්ෂයක් වේවා කියලා මම මුලින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. පුරුද්දක් විදිහට අපි හැම අවුරුද්දෙම මේ වගේ අවුරුදු සුභ ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ සුභ ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කරගෙන අපේ රටට ජනතාවට සෞභාග්‍යමත් රටක් අනාගතයක් උදා කරලා දෙන්න ජාතියක් විදිහට තවමත් අපි අසමත්ව සිටිනවා. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රට වෙනවා දකින්න දිගු කාලයක ඉඳලා සිහින දැකපු කෙනෙක් මම. ඒ වගේ මේ සිහිනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් පරිත්‍යාගයක් කරපු කෙනෙක් මම. ඉතින් මෙහෙම දිගු කාලයක් තිස්සේ මම මේ රට අවුරුදු පහක් තුල ලෝකේ හොඳම රට කරන්නේ කොහොමද කියලා පස් අවුරුදු සැලැස්මක් මම ඉදිරිපත් කළා. මම හදලා තියෙනවා. මේ සැලැස්ම ජාතිය හමුවේ ඉදිරිපත් කරන්න සූදානමින් ගොඩක් කලින් ඉඳන් සූදානමින් හිටියත් මේක ඉතාමත් ඉක්මනින්ම ජනතාව හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කියලා කල්පනා කරේ. මීට ටික කාලකට ඉඳදී මම ගියා රෝහලකට. අවුරුදු 80ක් පමණ වෙන අම්ම කෙනෙක් වැටිලා රෝහල් ගත වෙලා හිටියා. මම ගියා යම්මව බලන්න රෝහලට. යනකොට යම්ම යහනක වැටිලා හිටියේ. මම ගියාම හිස ඔසවලා බලලා හිනා වුණා. ඉතින් මම හිතුවේ අම්මා මේ අසනීප ගැන මාසවරු වුණා කියයි කියලා. නමුත් ඒ අම්මා කියපු දෙයින් මම මගේ හිත ගොඩක් කම්පණයටපත් වුණා. මගේ හදවත ගොඩක් කම්පණයටපත් වුණා. ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ වැඩ පිළිවෙල ඉතාමත් ඉක්මනින්ම ජනගත කරන්න ඕනේ කියලා. ඒ අම්මා මට කිව්වා පුතේ මගේ රට විනාශයි විශ්වවිද්‍යාල කාර්යෝ මරා ගන්නවා. පුතේ මගේ රට විනාශයි විශ්වවිද්‍යාල කාර්යෝ මරා ගන්නවා. ඉතින් මේ අම්මා අසලේපිලා ස්පීඩාරින් දිහා බලන් ගියාම යනකොට මට කියන්නේ මෙහෙම. අපේ අම්මලා තාත්තලා වයසට ගිහිල්ලා ඒගොල්ලෝ මේ සියල්ලම ජීවිතයේ සියලුම දේවල් අතහැරලා ඉන්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මරණය. මැරෙන්න බලාගෙන ඉඳලා අපි ඉපදිලා හැදිලා වැටෙන ජීවත් වෙන මේ රටදී ආපහු හැරලා බලනකොට ඒගොල්ලන්ට සතුටින් මැරෙන්න බැරි වාතාවරණයක් තමයි අද රටේ ඇති වෙලා තියෙන්නේ. මේ රට අද තියෙන තත්ත්වය දැක්වහම ඒගොල්ලන්ට සතුටින් මැරෙන්න බැහැ. ඒගොල්ලෝ කියනවා විශ්වවිද්‍යාල කාර්යයක් මරා ගන්නවා කියලා. මොකද්ද මේ කියන්නේ? ඒගොල්ලෝ තමන්ගේ ජීවිත කාලෙම මේ රට වෙනුවෙන් කැප කරලා ඊළඟ පරම්පරාවකට හැරුවා. දරුවන්ට උගන්වලා විශ්වවිද්‍යාලවලට ඇරියා. ඒ කරේ ඇයි එහෙම කරේ? එහෙම කරේ ඔවුන් හොඳ වැඩදායක ගුරුවරයෝ වෙලා රටට යම් කිසි සේවයක් කරලා රට ගොඩ ගනි කියලා. Tamanට මේක වැරුණා නම් ඊළඟ පරපුරවත් මේක කරයි කියලා ඊළඟ පරපුරවකුත් හැරුවා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු දෙකම අසාර්ථක වුණා. Tamanටත් මේක කරගන්න බැරුණා ඊළඟ පරපුරටත් බැරි වුණා. කියලා පශ්චාත්තාපයෙන් තමයි ඒගොල්ලන්ට නැරෙන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ අම්මට තියෙන ප්‍රශ්නේ. අම්මට මේ තමන්ගේ අසනීපේ උනාද වැරුණාද ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ මැරෙනකොට මේ රට මේ තියෙන තත්ත්වය ගැන තමයි අම්මට දුක. දැන් දකුණු කොරියාව ගත්තොත් දකුණු කොරියාව ගොඩාක් පීඩිතව තිබ්බ රටක්. ඇල්පත් මුරුක්කු පිරුණු රටක්. නමුත් ඒ රටේ ජනතාවට පුළුවන් වුණා ඒ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න. අද ඒ රටේ වැඩිහිටියෝ අම්මලා තාත්තලා මැරෙනකොට ගොඩාක් සතුටින් මැරෙනවා. අපේ රට තිබුණේ මෙහෙමයි. නමුත් අපි වැඩ කරලා ඉස්සරහට වෙලා අපේ රට මේ ලෝකෙදී හොඳම සෞභාග්‍යවත් රටක් වඩ පත් කරගත්තා. කියන සතුටින් ඒගොල්ලන්ට ඊළඟ වරකට හොඳ රටක් කියනවා කියලා සතුටින් මැරෙන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලාට අහි වෙලා තියෙන එක. ඉතින් මම කල්පනා කරනවා මේ විදිහට ගියොත් තව උතු 20ක් 30ක් යනකොට අපිට ඔය වයෝ වෘද්ධ වෙලා මැරෙන කාලේ එනවා. එහෙමනම් ඉඳලා අපිටත් සිදු වෙන්නේ මේකම තමයි. අපිටත් කියන්න වෙන්නේ උදේ අපේ රට විනාශයි විශ්වවිද්‍යාල කාර්යය මරා ගන්නවා කියලා ඊළඟ පරම්පරාවට කියලා තමයි අපිට මැරෙන්නේ. හැබැයි මම නම් ඒකට කැමති නැහැ.
මම නම් කැමති නෑ එහෙම මැරෙන්න. මම මැරෙනකොට මේ රට මේ තත්ත්වෙ තියනවා දකින්නවා කැමති නෑ. මම මැරෙනකොට මේ රට ලෝකයේ තියෙන හොඳම රට වෙලා තියෙනවා දැකලා මැරෙන්නයි මට ඕනේ. ඉතින් මම කියන්නේ මම වගේම කල්පනා කරන තවත් අය ඇති. අන්න ඒ අය වෙනුවෙන් තමයි මම අද දින මේ සුරංගලයේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන්න. කැඳවුම් කරු විදිහට මම ඔබතුමාලා ඔක්කොම කැඳවනවා. මම වගේම හිතන පතන මිනිස්සු. ඒ කියන්නේ මේ රට මේ විදිහට දිනා දකින්න කැමති නැති. මැරෙන මොහොත වෙනකොට මේ රට ලෝකයේ හොඳම රට තියෙනවා වෙලා ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාව බවට පත් වෙලා තියෙනවා දැකලා මැරෙන්න කැමති. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ සුරංගලයේ ජාතික ව්‍යාපාරය මම ආරම්භ කරන්නේ. එහෙමනම් ඒ වෙනුවෙන් කළ යුතු පස් අවුරුදු වැඩ පිළිවෙලක් මම අද දිනේ සමාජගත කරනවා. සුරංගලය කියලා කියන්නේ සුරංගුන් කියන්නේ දෙවියන්ට කියන නමක්. සුරංග කියන්නේ දෙවියන්ට, ඒ වගේම ලය කියන්නේ හදවත. දෙවියන් වගේ හදවත් තියෙන මිනිස්සුන්ට තමයි මම ආරාධනා කරන්නේ. දැන් මේ රටේ තියෙන අරගලය කියන එක. අරගලය කියලා කියන්නේ අපිට අරක දියව්, මේක දියව්, ඊළඟ එක දියව්, 20,000 පරිවැඩ කර දියව්. රටවල් පොල් තුන එක අපිට අදාළ නැහැ. සල්ලි අතු ගාලා හරි අපිට අපේ දේවල් දීතියව්. අපිට අවශ්‍ය දේවල් දීතියව් කියලා කියන්නේ අරගලය. ඒ වගේම අපේ දේවල් අපේ වාහන පොමිට් කවන්න එපා. අපේ බඳු කපන්න එපා. අපේ කිසි දෙයක් ගන්න එපා. අපිට තියෙන ඔක්කොම දෙන්න කියලා තමයි අරගල කරු කියන්නේ. නමුත් සුරගල් කරුව කියන්නේ ඒක නෙමෙයි. සුරගලය කියන්නේ ඒක නෙමෙයි. ඔබතුමාලට මතක ඇති වීඩියෝ ටික කාලෙකට ඉඳදී අපේ රටේ තරුණ තරුණිය පාර්ථ බැස්සා චිත්‍ර අඳින්න. තමන්ගේ හැකියාවෙන් චිත්‍ර අඳින්න. මොකටද ඒ බැස්සේ? කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු තමයි තමන්ගේ හැකියාවෙන් මේ ලස්සනට චිත්‍රයන් දෙලා දකුණ දකින්තන මේ රට ලස්සන කිරීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සුරංගලය කියන්නේ ඒ වගේ එකක්. සුරංගලය කියන්නේ අපේ ප්‍රධාන අරමුණ තමයි 2028 වෙනකොට තව අවුරුදු පහකින් ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන හොඳම රටවට පත් කිරීම. සියලුම දර්ශක අතින් ඉදිරියට ගිය ලෝකයේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් ජීවත් වෙන හොඳම රට ශ්‍රී ලංකාව වඩ පත් කිරීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපෙන් මොනවද ඕනේ? අපේ ශ්‍රමය ඕනේද? ධනය ඕනේද? දැනුම ඕනේද? එහෙම අහලා අට අවුරුදු පහකින් ලෝකයේ හොඳම රට බවට පත් කිරීම සඳහා අපෙන් ඕන දෙයක් ගන්න කියලා ඉදිරිපත් වෙන විශේෂ හිතයිසි ජනතාවක් තමයි මම මේ සුරංගලයේ ජාතික ව්‍යාපාරය තුලින් එක්තැන් කරන්න, එක රැස් කරන්න, ඒක රාශි කරන්න හදන්නේ. ඔබතුමා දන්නවා දැන් අපේ රට ලෝක කුසලාන තරගයකට ක්‍රිකට් තරගයකට යනකොට අපි අපේ රට රටේ ජයග්‍රහණය වෙනුවෙන් අපි අපිට ජාතික අභිමානයක් ඇති වෙනවා. අපි ඒ වෙනුවෙන් ඔලුවස හදේනවා. හැබැයි ඊට වැඩි දෙයක් අපිට එතනදි කරන්න බෑ. අපිට බැට් එක අරගෙන ක්‍රිකට් ගහන්න යන්න බෑනේ. නමුත් මේක එහෙම නෙමෙයි. අපේ රට 2028 දී ලෝකයේ තියෙන හොඳම රට කරන්න යන තරගයේ අපි හැමෝටම දායකත්වයක් තියෙනවා. අපි හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්. එපමණ මම කියන්නම් මේ තරගය අපි හෙට දින පටන් ගන්නවා අවුරුදු 5 තුලදී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රට බවට පත් කිරීමේ තරගය. මේ පස් අවුරුදු වැඩපිළිවෙලේ අපි ආර්ථික වශයෙන් දේශපාලන අතින් ප්‍රජාතන්ත්‍රවාදී අතින් අධ්‍යාපනය අතින් සෞඛ්‍ය අතින් මේ හැම අංශයෙන්ම අපි ඉදිරියට යනවා. දැන් මේ පස් අවුරුදු වැඩපිළිවෙල මම පියවරෙන් පියවරට ඉදිරියේදී ඔබතුමාලා හැම වෙලේ දිදක්වනවා. අද දින මම එලි දක්වන්නේ අපේ රට අවුරුදු 5ක් තුලදී ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය සේවයේ තියෙන රට බවට පත් කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපි කළ යුත්තේ කොහොමද කියන එක තමයි මම මේ අවස්ථාවේදී අවසන්. දැන් අද දිනේ අප්‍රේල් මාසේ 14 වෙනිදා හෙට අප්‍රේල් මාසේ 15 වෙනිදා. මේක හෙට ඉඳලා පටන් ගන්නවා. ඔබතුමාලා අතර ඇති මේක අහගෙන ඉන්න අය අතරේ විවිධ වර්ෂවල ඉපදිලා හෙට දිනේ උපන්දිනය සමරන අය. මම අමතන්නේ ඔබට. ඔබේ උපන්දිනය දීලා තියෙන්නේ අප්‍රේල් මාසේ 15 වෙනිදා නම් මේ වැඩ පිළිවෙල ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ ඔබ. හෙට උදේ 6ට. ඔබ යන්න ඕනේ ඔබ ඉපදුණු රෝහලට. හෙට උදේ 6ට ඔබ යන්න ඔබ ඉපදුණු රෝහලට. ඔබතුමා දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ අවස්ථාවේ මුලින්ම තමන්ට සෙවණ දුන්නා. බෝධියට කලමන සල්පවා කියලා කියනවා. ඒ වගේ දැන් ඔබ උපන් දින දවසේ ඔබට
උපදින්න සෙවණ දුන්න තැන මොකද්ද ඔබ උපන් රෝහල දැන් ඔබ 15 වෙනිදා ඉපදුනා නම් මේ රෝහල ඔබ ගියේ අම්මගේ බඩේ ඇතුලේ ඉන්නකොට උපදින්න කලින් 13-14 දිහා තමයි රෝහලට යන්නේ ඊට පස්සේ 15 වෙනිදා තමයි ඔබ මේ මව්බිමේ එළිය දකින්න මේ රෝහල තමයි ඔබට සෙවණ දුන්නේ එහෙමනම් ඔබ උපන් දිනේ දවසේ ඔබ ආයුතු තැන තමයි ඔබ උපන් රෝහල ගිහිල්ලා බලන්න මේ ඔබ උපන් රෝහලට ඔබේ මිය යුතු යුතුකම් පාච්චා අන්නේ කළ ගුණ සරකන්න මුලින්ම උදේ 6ට යන්න ඔබ උපන් රෝහලට එතන බුදු මඳුරක් ඇති බුදු මඳුරකට යන්න. එතකොට විවිධ වර්ෂවල අප්‍රේල් මාසේ 15 වෙනිදා ඉපදුණු ඔබ වැනිම තවත් පිරිසක් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඔබ අතරේ පොඩි සංවිධානයක් ඇති කරගන්න. අප්‍රේල් 15 වෙනිදා මේ රෝහලේ ඉදුණායේ සංවිධානය. ඒකේ නිලතල උතුමන් ලබා අරගන්න. තමා අපතිලේකම් භාණ්ඩාගාරික මේ විදිහට කරලා ඊට පස්සේ මෙතන පොඩි සංවිධානයක් ඇති කරගෙන ඊට පස්සේ බලන්න මේ රෝහලට ඔබෙන් ජීවිතේ මොකද්ද මේ මේකේ ඔබගේ සරණ අවශ්‍ය එහාට මෙහාට යන්න වාරු නැති ආය ඇති අප උපස්ථාන කරන්න අවශ්‍ය අන්න එයාට ඔබේ සහනය සරණේ ලබා දෙන්න ඌට හැකියාවෙන් ඔබට හැකියාවෙන් උපස්ථාන කරන්න අපි බෞද්ධ ජනතාව විදිහට ඔබතුමාලා දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සෝ දිවාන උප්පට්ටිය සෝ මං උප්පට්ටිය කියලා. ඒ කියන්නේ යමෙක් දිලුරුන්ට උපස්ථාන කරනවා කියලා කියන්නේ මට උපස්ථාන කිරීමක් හා සමානයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක බුදුරජාණන් වහන්සේ වචනයට පමණක් සීමා කළේ නැහැ. කූතිගත්ත තිස දෙරුන් වහන්සේට අප උපස්ථාන කරලා ක්‍රියාවලුත් මේකේ වටිනාකම් පෙන්නලා දුන්නා. එහෙමනම් බෞද්ධ විදියට අපිට කරන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මයක් තමයි මේ දිලුරුන්ට උපස්ථාන ඊළඟ උපස්ථානය කියලා කියන්නේ අද මේ පුණ්‍ය කාලේ වෙලාවේ අලුත් අවුරුද්දේ මේ රටේ ජනතාවට ලොකු පුණ්‍ය කර්මයකට දායක කරගන්න තමයි මම මේ මුතුමලා හම්මේ කතා කරන්නේ එහෙනම් අපිට කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි ඊළඟ උපස්ථාන කියන්නේ ඊපස්සේ ඔබ උපන් රෝහලට ගිහිල්ලා බලන්න ඔබේ විය යුතු දේවල් සමහරට තාත්තා ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න පුළුවන් ඉන්න පුළුවන් ගෙදර හම්බ කරලා කරන තාත්තා ඉදරින් දරුවෝ බඩගින්න ඉන්න පුළුවන් බලන්න ඒ වගේ නැත්නම් බලන්න ඔවුන්ට ඖෂධ අඩුපාඩු වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම හොයලා බලන්න ඒ වගේම රෝහලේ තියෙන ලේ බැංකුව ඔබට පුළුවන් ලේ පරිත්‍යාග කරන්න දැන් මගේ මේ අත මෙතනින් හිල් කරලා 43 වතාවක් ලේ පයින්ට් 43ක් මම පරිත්‍යාග කරලා තියෙනවා මගේ ඇඟේ දෙනවා වගේ 3 ගුණයක් ලේ පරිත්‍යාග කරලා ඉතින් අපි උපන් දිනේ දවසේ උපන් රෝහලට ගිහිල්ලා අපි ලේ හැමෝම ලේ පරිත්‍යාග කරනවා නම් රෝහලට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් තැන් වල ගිහිල්ලා කඳවුරු ගහගෙන ලේ කෙරු කරගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. බලන්න තමන් ඉපදුණු රෝහලට උපන් දිනේ දවසේ ගිහිල්ලා ඒ රෝගීන්ට සත්කාර කරලා ලේ පරිත්‍යාග කරලා අපි මුදලකුත් එකතු කරලා ඒකත් රෝහලටම පරිත්‍යාග කරලා ආපහු එන්න අවශ්‍ය. මේ විදිහට දැන් 16 වෙනිදා එනවා. 16 වෙනිදාත් මේ වගේ පිරිසක් යනවා. 17 එනවා. 17 උපන් දින සමාන කට්ටිය 17ක් යනවා. මේ විදිහට දවස් 205ම අපි උපන් දින ගාවට උපන් රෝහලට යනවා. මොකද වෙන්නේ? අවුරුදු 5ක් යනකොට මොකද වෙන්නේ? අවුරුදු 5ක් යනකොට අපේ රට ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය සේවකයන් රට බවට පත් වෙන එක වළක්වන්න කිසි කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.